ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අපේ පක්ෂ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝදරයාගෙනුත් ඒ වගේම ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් මේ සම්මන්ත්‍රණයේ අදහස් දක්වන නීතිඥ උපුල් කුමාරපර්ම සහෝදරයාගෙනුත් අයිතින් උදෙසා කාන්තාව සංවිධානයේ සරෝජා සහෝදරිය ඇතුළු වේදිකාවේ ඉන්න හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත පතිරණ සහෝදරයා ලාල් ප්‍රේමනාත් සහෝදරයා ඇතුළු හැමදෙනාගේම අවසරයි මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඔබ හැමදෙනාගේම අවසරයි මට පැවරලා තියෙන වගකීම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න හැමදෙනාම පිළිගැනීම ඒ පිළිගැනීමේ කතාව එක්කම මේ 20 වෙනි සංශෝධනය ව්‍යවස්ථා සංශෝධනයේ කාගෙටද කාගෙද කියන වැදගත් කාලීන මාතෘකාව ගැන කෙරෙන මේ සාකච්ඡාවේදී විශේෂයෙන්ම මේ දේශන සඳහා සහභාගී වෙන ප්‍රධාන කතකීන් වන අපේ ලාල්කාන්ත සහෝදරයාගේත් පුල් කුමාරප්‍රම සහෝදරයාගේත් අවසරය ඇතුව පාර්ලිමේන්තුව ඇතුළට ගේන මේ සංශෝධනයේ තියෙන එක පැත්තක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට සහ මට තියෙන අත්දැකීම් එක්ක ඒකේ තියෙන සම්බන්ධතාවය ගැන ඉතා කෙටියෙන් යම් අදහසක් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට හේතුව මේ 20 වෙනි සංශෝධනයේ ප්‍රධාන දෙයක් තමයි විගණනයට තියෙන බලය ජාතික විගණන කොමිෂන් සභාවට තියෙන බලය සහ ප්‍රසම්පාදන කොමිෂමට තියෙන බලය අහෝසි කිරීම. ඒ අහෝසි කරන උවමනාව අරමුණ ඒකේ දේශපාලන අරමුණ ලාල්කාන්ත සහෝදරයා සහ උපුල් කුමාරප්‍රම සහෝදරයා පැහැදිලි කරයි. හැබැයි මේ මේකෙන් වෙන හානිය මේකෙන් සිද්ධ වෙන හානිය ප්‍රායෝගිකව මොකක්ද කියලා ඔබ හැමදෙනාම තේරුම් ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අර අපි ගමේ කියමනක් තියෙනවා සාමාන්‍ය විවාහාරයේ ගම්මහාරේ තියෙන කතාවක් තියෙන්නේ ගඟේ මූදේ දැම්මත් ගානක් මිම්මත් තියෙන්න ඕනේ කියලා. අපේ අම්මලා එහෙම සාමාන්‍යයෙන් කියනවා. වාහාර දෙයක් කරන්න ගියාම ගඟේ මූදේ දැම්මත් කමක් නැහැ ගානක් මිම්මත් තියෙන්න ඕනේ කියලා. මේ තේරුම මොකක්ද? වෙන්නේ නාස්තියක් තමයි. වෙන්නේ අවඩක් තමයි. වෙන්නේ ප්‍රතිඵලයක් නැති දෙයක් තමයි. සිද්ධිය වෙනකොටම දන්නව ඒක. ගඟේ මූදේ දානවා කියන්නේ ඒක. ගඟට මූදේ දැම්මට පස්සේ ආයි ගන්න බෑ. වෙන්නේ අවඩක් හානියක් වුණත් කමක් නැහැ. ඒකටත් ගාණක් මිම්මක් තියෙනවා. ඒ කියන්නේ හානිය වෙන ප්‍රමාණය ගැන අපට අවබෝධයක් තියෙනවා. අනේ හානිය වෙන ප්‍රමාණය ගැන අවබෝධයක් ගන්න තියෙන රටේ ජනතාවට තියෙන රාජ්‍යයට තියෙන ක්‍රමවේදයේ යාන්ත්‍රණය මැනීම තමයි ගඟේ මූදේ දාන දේ මනින මිම්ම තමයි විගණනේ ප්‍රසම්පාදනයේ දැන් මේ 20 වෙනි සංශෝධනය කරන බරපතලම හානිය තමයි රාජ්‍ය මූල්‍ය පාලනය මූදේ දානවා ගඟට දානවා ගාණක් මිම්මක් නැතුව මනින්නේ නැතුව ගඟට දාන ක්‍රමයක් මේ තියෙන්නේ. බදු ගෙවන ජනතාවගේ බදු මුදල් ගානක් මිම්මක් නැතුව මහ මූදට දානවා හා සමාන දෙයක් තමයි මේ විගණනය සහ ප්‍රසම්පාදනයට තියෙන බලය ව්‍යවස්ථාවෙන් අහිමි කිරීම. අපි දන්නවා මේ ව්‍යවස්ථාව හදපු අරමුණු දේශපාලන අරමුණු තියෙනවා. 78 ජයජවතර මහත්තයා ඉදිරි ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ජේ.ආර්. මහත්තයාගේ හිතේ ඇදිච්ච ආසාවකටත් කේන්තියකටවත් නෙමෙයි දේශපාලන අරමුණුත් එක්ක. හැබැයි දැන් මේ 20 වෙනි සංශෝධන යටතේ විගණනයට තියෙන බලය අහිමි කරන්නේ ඇයි? 19 වෙනි සංශෝධනයට තිබිච්ච විවේචනේ තමයි වර්තමාන ආණ්ඩුවේ පහුගිය විපක්ෂයේ ඒගොල්ලෝ ඉඳද්දි මේ 19 බලවත් නැහැ ප්‍රබල නැහැ මේකෙන් වැඩක් කරන්න බෑ මේක අච්චාරුවක් වගේ මේක ශක්තිමත් නැහැ. එහෙනම් ශක්තිමත් පැත්තට නම් හදාලා තියෙන්නේ විගණන කොමිසම අහෝසි කරලා තියෙන්නේ ඇයි? ඒක තේරුම් ගන්න වෙන්නේ ඔබට මේ විගණන ක්‍රියාවලිය ගැන පුංචි අදහසක් ගත්තොත්. විගණන වර්ග කීපයක් තියෙනවා. විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන පුජ්‍යලයක් හැටියට පත් කරන දැනෙත්තේ ඔහු රාජ්‍ය නිලධාරියෙකුට වඩා උඩින් ඉන්න කෙනෙක්. ඉහළින් ඉන්න කෙනෙක් මොකද රාජ්‍ය නිලධාරියාවත් විගණනේ වෙන්නේ ඔහු යටතේ. එහෙම තමයි හැටි. ස්වාධීන ආයතනය ඒ ස්වාධීනත්වයේ රැක්ක ධර්මයට තමයි විගණනේ ප්‍රතිඵලය ගන්න පුළුවන්.
විගණන එකාර්ගයක් තමයි මූල්‍ය විගණනේ. වාර්ෂික මුදල් ගිණුම් ආයතනයක හැදුවාට පස්සේ පෞද්ගලික අංශය වෙන්න පුළුවන් රාජ්‍ය අංශය වෙන්න පුළුවන් විගණකවරු ඇවිල්ලා ඒ මූල්‍ය වාර්තාවල තියෙන දේ ඇත්තද නැද්ද ඒකෙන් පෙන්눔 කරන කාරණාව හරිද වැරදිද කියලා මූල්‍ය විගණනයක් කරනවා. ඒක මූල්‍ය පැත්ත විගණන ලාභලාභ තියෙන පුළුවන් පාඩු තියෙන පුළුවන් ලාභ තියෙන පුළුවන් ඒක හරිද විය හැකි ලාභයක්ද විය හැකි පාඩුවක්ද කියලා අර මූල්‍ය ප්‍රකාශනයේ අගට ඇතුල් කරනවා විගණකාධිපතිවරයාගේ වාර්තාව. පෞද්ගලික ආයතන ගත්ත එහෙමයි. රාජ්‍ය ව්‍යාපාර ගත්ත එහෙමයි. ඒ විගණකාධිපතිවරයාගේ සහතික කිරීම සීල් එක ගහන්න ඕන. ඒකට කියනවා විගණන මතය කියලා. ඔඩිට් ඔපිනියන් එකක් දෙන්න ඕන. විගණකගේ මතය වැරදුනොත් විගණක කිව්වොත් මේක මතයක් විය නොහැකි වාර්තාවක්. නැත්නම් සත්‍ය වාර්තාවක්. භාග්‍ය වාර්තාවක්. විවිධ මත දෙන්න පුළුවන් විගණකට. ඒ විගණකගේ මතය අනුව තමයි ඒ මූල්‍ය ප්‍රකාශනයේට වළංගුතාවය ලැබෙන්නේ, පිළිගැනීම ලැබෙන්නේ. ඒක මූල්‍ය විගණනේ. තව ඒවා තියෙන පරිසර විගණනේ. ලංකගමට පාරක් ඕන තමයි. ලංකගමට පාර හදනකොට සිංහරාජයට වෙන හානිය පාර හදන කට්ටිය මනින්නේ නැහැ. පාර හදන කට්ටිය බලන්නේ හමුදාවෙන් ගිහිල්ලා වෙන්න පුළුවන්, ආර්.ඩී. එකෙන් දාලා වෙන්න පුළුවන්. ලංකගමට පාරක් ඕන, මිනිස්සුන්ට පාරක් ඕන. අර ඒක තමයි අර රජුරුවන්ගේ වචනේ. සර් කිව්ල වෙනුවට සර් කි කිව්ල. සර් කිව් දෙ කියන්නේ. සර් කිව්ල අහෝසි කළා සර් කිව් දෙ. පාර ඕන. එච්චරයි. හැබැයි විගණකාධිපතිතුමාගේ නිලධාරින් ගිහිල්ලා කියනවා පාරක් ඕන පරිසරයක් ඕන. පරිසරයට හානියක් සිද්ධ වෙලා පාර වැඩක් නැහැ. අර ඔක්සිජන් එමැති කියනකොට ඔක්සිජන් ඕනේ නැහැ. කන්නද ඔක්සිජන් විතර පිටණියක් හදන්න ඕන කියලා. විගණකවරු ගිහිල්ලා බලනවා පිටණියක් හදනකොට පරිසරයට වෙන හානිය. ඒක පරිසර විගණනේ. ඊට පස්සේ කම්ප්ලයන්ස් ඔඩිට් කියලා දෙනවා අනුකූලතා විගණන. මේ කරන කඩයුත්ත වැඩේට ගැළපෙන විදිහට කරන්න. අනුකූලව කරලා තියනවා. වෝහාරික විගණනේ ඔබ දන්නවා. ෆොරෙන්සික් ඔඩිට්. නහ බැංකුවේ අපි කරේ වෝහාරික විගණනේ. සෛලවලටම ගිහිල්ලා පතුලටම ගිහිල්ලා කෙලවරටම ගිහිල්ලා බලන විගණන ඕහාරික විගණනේ මේ වගේ විගණන වර්ග ගොඩක් තියෙනවා. ඇයි මේ ඔක්කොම කරන්නේ? මේ ඔක්කොම කරන්නේ මොකටද? රටේ රාජ්‍ය මූල්‍ය පාලනේ වගවීම වෙනුවෙන්. ජනතාවයි දුන්න බදු මුදල් වලට ජනතාවට සාධාරණේ සිද්ධ වෙලා තියෙනවා. කාර්ය සාධන විගණනේ කියන්නේ මුළු සමස්තයේ දියා බලලා කරන එකනේ. ප්‍රතිඵලයේ ලැබිලා තියෙනවද? යෙදු මුදලට ප්‍රතිඵලයේ value for money යොදන මුදලට අවශ්‍ය ප්‍රතිඵලයේ ලැබිලා තියෙනවද? ඒක නිකන් බැලූ බැලමට කරන්න බෑ. ඒකට විගණන නීති රීති ප්‍රමිතයන් ගණකාධිකරණ දැනුමක් ඒ ගොඩක් දේවල් එක්ක හරියට වෛද්‍යවරයෙක් ශල්‍ය කර්මයක් කරනවා වගේ වැඩක්. නිකන් අතපය කපන්න බෑ වෛද්‍යවරයෙකුට. එයා නහර කැපෙන තැන දන්නවා. විගණකත් එහෙම තමයි. විගණකාධිපතිතුමා එහෙම තමයි. එතකොට මේ විගණන වාර්තා තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවේ ඔබ දන්නවා සභාව රැස් වෙනකොටම මුලින්ම ඉදිරිපත් කරන ඇමතිවරු නැගිටලා අහවල් අහවල් අවුරුද්දේ වාර්ෂික වාර්තාව විගණකාධිපතිගේ වාර්තාව කියලා. එහෙම ඉදිරිපත් කරනවා. මෙනික් සංස්ථාවේ වාර්ෂික වාර්තාව, තෙල් සංස්ථාවේ වාර්ෂික වාර්තාව. ඔය වාර්තා එකක්වත් ඔය 225 දෙනා බලන්නේ නැහැ. බලන්න වෙලාවකුත් නැහැ. අන්නේ ඉදිරිපත් කරන වාර්තා තමයි ඊළඟට එන්නේ කෝක් කමිටුවට ගිනුම් කාරක සභාවට. ඒ වාර්තා විතරක් එන්නේ නැහැ විගණකාධිපතිතුමත් එනවා. විගණකාධිපතිගේ ලොකුම වගකීම තමයි පාර්ලිමේන්තුවේ වගකීම. එයා තෙල් සංස්ථාවේ වරාය විදුලි බල මණ්ඩලයේ වාර්තා ගෙනල්ලා කෝක් කමිටුවට දෙනවා. මෙන්න වාර්තා, මෙන්න විගණන මතය, මෙන්න විමසුම, මෙන්න පිළිගත්ත ටික, මෙන්න පිළිගත්තේ නැති ටික. නිලධාරීන් පිළිගත්ත ටික සහ නැති ටික අපට පෙන්වුවම අපි ඊළඟ පරීක්ෂණේ පටන් ගන්න. මේක තමයි ක්‍රමවේදී. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? විගණන කොමිෂම අහෝසි කරනවා. විගණකාධිපතිය පත් කිරීම දුර්වල කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට කැඳවන්න පුළුවන් ආයතන. කැඳවන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. වැඩක් නැත්නම් මොකද? ඒ කැඳවන ආයතන විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්නේ නැති ආයතන
විගණකාධිපති විගණනය කරන්න බලයක් නැති ආයතන නම් මොකද වෙන්නේ දැන් මේ 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 20 වෙනි සංශෝධනය අනුව රාජ්‍ය සමාගම් 117ක් විගණනය ඉවත් කරනවා ඉවත් කරන ආයතන මොනවාද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පරන්තන් කිමිකල් එක කණිජ වෙළි සංස්ථාව මිහින් ලංකා එක ඇතුළුව විශාල ආයතන රාජ්‍ය සමාගම් හැටියට තියෙන ඒවා 78 ව්‍යස්තාව හදද්දී JR රාජ්‍ය සමාගම් හැදුන්නේ නැහැ හැබැයි 2000 2005 වෙනකොට රාජ්‍ය පෞද්ගලික සමාගම් හැදුනා තෙල් සංස්ථාවේ ලුබ්‍රිකන්ට් එක හැදුනා විදුලි බල මණ්ඩලයේ ලෙකෝ එක හැදුවා විදුලි බල මණ්ඩලයේ යටතේ LTL ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් එක හැදුවා ශ්‍රී ලංකා ට්‍රිකට් ආයතනයෙන් ට්‍රිකට් හෙඩ් එක හැදුවා ටෙලිකොම් එක හැදුවා මට මතකයි මේ ආයතන මම මේ කියන්නේ मगे मत मे आयतन के हम गोलो अभियोग पार्लिमेंट अभी पार्लिमेंट बड़े ऐतिहा लंका ट्रांसफॉर्मर लिमिटेड नीतिपति निर्देश टेलीकॉम मैत्रीपाल सिरसेन के सहोद सभापति हटिदी इन बैको पार्लिमेंट जनाधिपति सभापति सहोद इन बैको पार्लिमेंट श्रीलंकन गुआन समागम लिखित पार्लिमेंट अभी कहते हुआ नुकद दहनवीन संशोधन अर्थे राज्य समागम कूलांक तिबुना दहनवीन संशोधन अर्थे हदरिक वगांतिबुना विगणकाधिपति गिनुम एतुलुव परीक्षा कारण पूलांक कलिंग तिबुने गिनुम परीक्षा कारण पूलांक राज्य व्यापार वल संस्था मंडल अधिकारी वल विगणकाधिपति बल विगणकाधिपति बल तिबुने गिनुम परीक्षा कारण හැබැයි සංශෝධනයෙන් තිබුණ ගිනුම් ඇතුළු පරීක්ෂා කරන්න පුළුවන්. ඇතුළුව කියන වචනෙන් සමස්තයාව. එහෙනම් 151 49 සංවාදී පැත්තකින් තියලා අපිට මතකයි ඕන ආයතනයක් හදවන්න පුළුවන් බලයක් අපි හදාගන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වීම. ඒක තමයි මහ ජනතාවට වගවීම. හැබැයි දැන් ඒ සියල්ල පැත්තකට දාලා තියෙනවා. බරපතල දෙයක් තියෙන මේකේ. මම දන්නේ නීතිඥ උපුල් කුමාරපිරිම සහෝදරලා මේක හොඳින් අවධාරණය කරගෙන නැති කියලා මම දන්නවා විගණකාධිපතිවරයා පත්කිරීම යටතේ 153 එක වගන්තිය ව්‍යස්තාවේ තියෙන්නේ විගණකාධිපතිවරයා වන්නේ විගණකාධිපතිවරයා පත් කළ හැක්කේ කියලා තිබුණේ මුලින් 78 ව්‍යස්තාවේද 19 මේක වෙනස් වුණා විගණකාධිපතිවරයා වන්නේ විගණකාධිපතිවරයා සුදුසුකම් ලත් විගණකවරයෙක්ද වන්නේ කියලා श्रीलंका ඒ විගණන පණතේ තමයි තියෙන්නේ විගණක වරයෙක්ගේ සුදුසුකම් මොනවද කියලා. ඊට ගැළපෙන රෙගුලාසි මොනවද කියලා. ඒ රෙගුලාසි වලට යටත් පුජ්‍යලයක් තමයි ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා බවට පත් වෙන්න ඕන කියලා 19 වෙනි සංශෝධනය යටතේ ආවා. එතකොට ව්‍යවස්ථාදායක සභාවට නම් කරන අය ජනාධිපතිවරයා පත් කරන ඕන කෙනෙක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට ලක් වෙච්ච කෙනෙක් වෙන්න ඕන වගේම ඒ පුජ්‍යලයා කවුරු වෙන්න ඕනද සුදුසුකම්ලත් විගණකවරයෙක් තමයි ලංකාවේ විගණකාධිපති වෙන්න ඕන ඒක තමයි මොකද්ද විගණකාධිපති දෙපාර්තමේන්තුවට ජාතික විගණන කොමිසමට අර වැඩේ දන්න මිනිහෙක් මුල් පුඩුවට එන්න ඕන කියන දේ දැන් 20 වෙනි සංශෝධනයේ මොකද කරලා තියෙන්නේ නැවත 78 ර ගිහිලා තියෙනවා අර සුදුසුකම්ලත් විගණක කියන කොටස අයින් කරලා තියෙනවා දැන් විගණකාධිපතිවරයා ඕන මිනිහෙක් වෙන්න පුළුවන් සාට කැමති කෙනෙක් වෙන්න පුළුවන්. පාර යනකොට දැක්ක කෙනෙක් වෙන්න පුළුවන්. කේන්ති ගිහිල්ලා නම් ආයතන වල පනපු වෙලාවේ මේකේ විගණනේ ගැලපෙන්නේ නැත්නම් හමුදාවේ නිලධාරියෙක් ගන්න පුළුවන්. ඇයි? දැන් රජුරුවන්ගේ කටින් පිට වෙන වාක්‍ය තමයි අර 514 වෙනි ලුයි රජුරුව කිව්වා වගේ. මම රජාය ඒ නිසා නීතිය මගේය. ඒ නිසා රාජ්‍ය නම් මමය මගේ කටින් පිට වෙන වාක්‍ය නීතිය බවට පත් වන්නේ. ඒ වගේ කියන්න පුළුවන් දැන් තියෙන හැමනේ සාර් කියු උදේ තමයි සර් කියුල වෙන්නේ
එනිසා සාර කිව්වොත් එහෙම මෙයා තමයි විගරාජපති කියලා පත් වෙන්න පුළුවන්. ඒක තමයි බයానක දෙය. ඒක තමයි බයానක දෙය. ඊළඟට ප්‍රසම්පාදනයි. ප්‍රසම්පාදන කොමිසම අහෝසිකාණියයි. ප්‍රසම්පාදනයෙන්දි තමයි මිලදී ගැනීම කරන්නේ කොහමද? සැපයුම් කරුවන් තෝරගන්නේ කොහමද? ටෙන්ඩර් ක්‍රියාත්මක කරන්නේ කොහමද? ලියාපදිංචි කරන්නේ කොහමද? ආයතනයකට රාජ්‍ය ආයතනයකට රාජ්‍යයට මිලදී ගැනීමේ ක්‍රියාවලිය හදන්නේ ප්‍රසම්පාදනයෙන්. අපි ආයතනයක් හැදුවට පස්සේ දැන් මේක වැඩියෙන්ම බලපාන පැත්ත තමයි ඉදිකිරීම වල. දැන් පහුගිය කාලේ ලොකු සංවාදයක් තිබුණා දකුණේ හයිවේ එක හදනකොට මේ අක්‍රමිකතා සිද්ධ වුණා කියලා. මධ්‍යම අධිවේගී මාර්ගයේ අක්‍රමිකතා සිද්ධ වුණා කියලා. ඒ සිද්ධ වුණ අක්‍රමිකතාව වහලා ගියාට පස්සේ හොයන්න ක්‍රමයක් නැහැ. හැබැයි ප්‍රසම්පාදනයි කියන එක procurement කියන එක guideline තියෙනවා. ඒ procurement guideline වලට අනුව ප්‍රසම්පාදන නීති රීති වලට අනුව ඒ ක්‍රමවේදයන්ට අනුව සිද්ධ කරන්නේ නැතොත් ඒක බරපතල වරදක්. දැන් මේගොල්ලෝ මේ ප්‍රසම්පාදන කොමිසම හොස් කරගත්තා මොකද වෙන්නේ? ඒ ඉදිකිරීම, මිලදී ගැනීම, ටෙන්ඩර්, ගනුදෙනු ඔක්කොම Tamanට ඕන විදිහට ගන්න පුළුවන්. ඕගොල්ලෝ ලංකාවේ සුප්‍රසිද්ධ ගනුදෙනුවක් දන්නෝ හෙජින් ගනුදෙනුව. තෙල් සංස්ථාවේ හෙජින් ගනුදෙනුවේ හෙජින් වල ප්‍රශ්නේ මතුනේ මොකද? නිමරදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගියපු නැති එක. ඕගොල්ලෝ දන්න ප්‍රසිද්ධ ගනුදෙනුවක් ලංකාවේ ගල්ලඟුරු ගනුදෙනුව. ගල්ලඟුරු මිලදී ගැනීම ගනුදෙනුවේ වැරද්ද කොතන තියෙන්නේ? ප්‍රසම්පාදනයේ අවුල. ඕගොල්ලෝ දන්නවා සතෝසේ පහුගිය කාලේ හාල් ගෙනල්ලා සත්ව ආහාර වලට විකුණන්නේ ප්‍රසම්පාදන ගැටලුවක් තියෙනවා. මොකද්ද පසු සම්පත් මණ්ඩලයේ කිරිහරක් ගෙනල්ලා වෙච්ච වංචාවක් තියෙනවා. ඒවා ඔක්කොම විගණක ආධිපතිවරයාගේ විගණන වාර්තාවලින් ඔප්පු වුණ ගනුදෙනු. ඒ ඔප්පු වෙලා තියෙන හේතුව මොකද්ද? ප්‍රසම්පාදන ගැටලු. දැන් මොකද කියන්නේ? ඒවා අහෝසි කරන්න ඕන. ඔක්කොම අහෝසි කළා ඊළඟට ගේනවා පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයේම කෝප් කමිටුවට පත් කරගන්නවා මෙලොව හසරක් දන්නේටි පළවෙනි වතාවට ආපු නවක මන්ත්‍රීවරේ. කෝප් කමිටුවේ සභාපති කරගන්නවා ගිලුම් කාරක සභාවේ සභාපති කරගන්නවා. ඒකෙදි මං කියන්නේ තිස්ස විතාරණ මහාචාර්යතුමා. මොකද මේ වගේ අය පත් කරගන්න හේතුව දැන් ඕන උමනා මොකක්ද? දැන් ඕන උමනාව හොරු කණ්ඩායමකට කල්ලියකට රටේ ඉතු වෙලා තියෙන මහ ජන ධනය ටික හොරගම් කරන්න මංකොල්ලකම් කන්න ඒකට නීතියක් නැති වගවීමක් නැති විගණනයක් නැති ප්‍රසම්පාදනයක් නැති පාර්ලිමේන්තුවක්. මේක තමයි ඒකාධිපති ගමනකට යනකොට අත්‍යවශ්‍ය දේ. නීතිය උඩ ලැගලා නීතිය උඩ වාඩි වෙලා තමන්ගේ කටින් පිට වෙන වාක්‍ය නීතිය බවට පත් කරගන්න නම් දැනට තියෙන මොනෝ හරි ක්‍රමවේදයන් සිස්ටම් අහෝසි කරන්න ඕන. අවලංගු කරන්න ඕන. අන්නේ අවලංගු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන දෙයක් තමයි මේ විගණන පනතේ බලතල විගණන කොමිසම අහෝසි කිරීම සහ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම විගණකාධිපතිවරයා රූකඩයක් බවට පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ ඔවුන්ට ගැළපෙන අය ඒ විගණන ක්‍රියාවලියත් එක්ක ගැට ගැහිලා තියෙන කමිටු වලට පත් කර ගැනීම සහ මාධ්‍ය වලට මේ සියල්ල දෙන්නේ නැහැ. අද තීරණ කළ තියෙන මේ වෙනකොට කෝප් කමිටුවෙම මාධ්‍යට නොදෙන්නේ. මොකද මාධ්‍යට දීලා හරියන්නේ නැහැ. එතන පේන්න ඕන මොකද්ද? තමන්ගේ යාළුවෝ ටික එකතු වෙලා හොරකම් කරපුවා සාකච්ඡා කරන තැනක් මචං මගෙත් එකෙක් ඉන්න ඌවත් දා ගන්න ඕන. මගේ ටෙන්ඩරයක් තියෙන එකත් පාස් කර ගන්න ඕන. කොහොමද මචං ඒක කරන්න කියලා අහන තැනක් බවට විතරයි පත් වෙන්නේ. එහෙම තමයි මේ හැටි. හොර කණ්ඩායමක් හොර කල්ලියක් රටපාලනය කරනකොට ඒගොල්ලොන්ට ක්‍රමවේද වැඩක් නැහැ. පද්ධතියක් ඕනේ නැහැ. දැනට තියෙන ටික අකුලන එක තමයි පළවෙනි වැඩේ. දෙවෙනි පියවර ඊළඟට එනවා බලය හදාගන්න එක. ඒක අපේ සහෝදර සාකච්ඡා කරයි. මේ තියෙන දේ අහෝසි කිරීම භයානකයි. යකාගේ හැටියට තමයි විමානය හදන්නේ. යකාගේ හැටියට විමානය හැදින්නේ තමයි මේ තියෙන්නේ. යකාගේ හැටියට තමයි විමානය කියලා කියමනක් තියෙන්නේ. ඒක තමයි මේ කරන්නේ. යකා ඇවිල්ලා ඉන්නවා දැන් විමානය හදා ගන්නවා. විමානය ඇතුලේ විගණකාධිපතිවරයා සුදුසුකම්ලත් පුජ්‍යලයක් වෙන්න බෑ. නුසුසුසු පුජ්‍යලෙක් වෙන්න ඕන. ඒක ඇතුලේ ප්‍රසම්පාදනය තියෙන්න බෑ. ඒක ඇතුලේ කෝප් කමිටුව ගිණුම් කාරක සභාව ඒවා හරියන්නේ නෑ. ඒවා මාධ්‍යට දෙන එක හරියන්නේ නෑ. ඒක තමයි මේ වෙන්නේ. ආන් ඒක නිසා අපි කියනවා මේක පිළිබඳව මේ අකුලා ගැනීම පරාජය කිරීම කෙසේ වෙතත් මේක පිළිබඳව ජනතාව
ගම්මට්ටමෙන් බිම්මට්ටමෙන් හැම පුරවැසියෙක්ම දැනුවත් වීම වැදගත්. ඒ දැනුවත් කිරීම වැදගත්. ඒක අපේ දේශපාලන කාර්යයක්. මම විශ්වාස කරනවා මේ යුගයේ වර්තමානයේ හුස්ම ගන්න හැම මිනිහෙක්ම මේ මහ පොළොවේ ජීවත් වෙන හැම මිනිහෙක්ම කන බොන හැම සත්වයෙක්ම හිතන හැම සත්වයෙක්ම එයා කවුරු මොනතරම් කෙනෙක් වුණත් මේ සිද්ධ වෙන විනාශයට අපරාධයට එරෙහිව හඬක් නැගීම ජීවත් වීමේ යුතුයකම කියලා. මේ අපරාධයට විරුද්ධව හඬක් නැගන්නේ හැම මිනිහෙක්ම අක්‍රීය ගල ගලකට වඩා අනුකම්පා විරහිතව බහැර කර දාන්න ඕන මිනිස්සු. කළු ගලකට වඩා එහෙම නැත්නම් දූවිලි පොදක තරම්වත් වටිනාකමක් තියෙන මිනිස්සු නෙමෙයි. හිතන්න බැරි මනසක් නැති දූවිලි පොදක තරම්වත් වටිනාකමක් තියෙන මිනිස්සු නෙමෙයි. මේ අපරාධයට එරෙහි වෙන්න බැරි හඬක් නගන්න බැරි කතා කරන්න බැරි මිනිහෙක් කියන්නේ. එයා පාර්ලිමේන්තුවේ හිටියත් වැඩක් නැහැ. ආගමික නායකයෝ වුණත් වැඩක් නැහැ. කවුරුවත් වැඩක් නැහැ. කතා කරන්න බැරි නම් මේ වෙනුවෙන් විරුද්ධව. ඒ නිසා තමයි අපි හැමෝම මෙතනට එකතු වෙලා ඉන්නේ මේක ගැන දැනුවත් වෙන්න. ඔබ එකතු වුණා වගේම මේ පණිවිඩේ ගමට ගෙනියන්න ඕන ගෑන්ගෙට ගෙනියන්න ඕන. ඒ සඳහා අද මෙතනට සහභාගී වෙච්ච ගෞරවනීය සංඝරත්නය මහා සංඝරත්නය මම নমස්කාර පූර්වක පිළිගන්නවා. ඒ වගේම මේ දැනුවත් කිරීම කරන්න සොයච්ඡායෙන් ඉදිරිපත් වෙච්ච හැම දෙනෙක් අතරම ඉන්න අපේ නීතිඥ උපුල් කුමාරපිරිම සහෝදරයා ඒ වගේම අපේ ආරාධනාවෙන් අද මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත සහෝදරයා මේ වේදිකාවේ ඉන්න අපේ සියලුම සහෝදර උරුසා සරෝජා සහෝදරිය ඔබ හැම දෙනාම ඉතාම සහෝදරත්වයෙන් පිළිගන්නවා. සා මේ පණිවිඩය රටර ගෙනියන්න මතයක් බවට පත් කරන්න තමන්ට තියෙන අවම පහසුකම් පාවිච්චි කරලා හරි ඒ ඉඩ කඩේ ඒ වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න මේ අවස්ථාවට සහභාගී වෙච්ච මාධ්‍යවේදී සහෝදරු හැම දෙනාමත් ඉතාමත්ම සහෝදරත්වයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම.